කතාව පටන් ගන්නේ ස්ට්‍රෙචර් එකකට දාලා හොස්පිටල් ඇඩ්මිට් කරන ඩෙනීගෙන්. ඒත් ඔහු කරන්නේ පොඩි රංගපෑමක් කියලා හිතන්නේ ඩොක්ටර් ඒ වගේම නර්ස් එයාගේ නම ඇහුවම සුනිල් මෙහෙතා කියලා බොරු නමක් කියන නිසායි. සමීර් රියාගේ ගෙදර කට්ටිය එක්ක එහි කෑමකට ගිහිල්ලා. එහිදි සමීර්ට රියාගේ අම්මයි තාත්තයි රියා ගැන හැඟීමක් ඇති කරවන්නත් ඒ දෙන්නව එකතු කරන්න try කරනවා. නමුත් ඕක තේරුම් ගත්ත රියා ඒ අදහසට තදින්ම විරුද්ධ වෙනවා. पर्सनली जानता हूं जिसे पेट की फिश भी पसंद हो ये तुमको बोला ना तुम बाहर एक पारटम एहेट खबीर रेनवा रिया के थाता खबीर वे एलेवन्न हदनकोट रिया एतनट एनवा तुमको क्या करना है खबीर रावे रिया ट अनुतुरंग वला यन्नई तुम कर रहा इसको ये रिया के गेदराय वगेम समीर लद्दट पनेला खबीर व केंती गस्सनवा खबीर तुम यहां क्यों आए तुम जाओ यहां से खबीर आई नो द मैटर बिटवीन यू टू लाइफ इज आई थिंक यू शुड लीव खबीर एयागे बॉस्टात में बाव कियान गियात एयात एक पिलिगात्ते मने एनिसा प्रकाश खबीर ट योजना करनवा होरें हारी में मिनी मेरुम गेन होयला बलमु कियला फसा दिया ना फाइलों की धूल चपट में डैनी दनटमात रियागे गेदर वाटे वागेम सेल्समन के नेक विदिहट गेदर अथुलटात तैविल्ला गुड मॉर्निंग मैम निखिल वो डेमो के लिए अपॉइंटमेंट लिया था එහෙම ඇවිල්ලා ගෙදර යතුරු පවා කොපි කරගනවා. කබීර් කියන දේවල් රියා අහන්නේ නැති නිසා රියාගේ මාමලාවත් රියාට අනුතුරු අඟවනවා. කබීර් ලිස්ට් එකේ ඊළඟට ඉන්න රියා, නයිර් ඒ වගේම කොම එකක ඉන්න වර්ම ගැනත් විමසිල්ලෙන් ඉන්නේ. ICU එක ඉස්සරහත් පොලිස් කොස්තාපල් කෙනෙක්ව දාලා තියෙනවා. ට්‍රැව්නාම ඩැනි රියාගේ ගෙදරට හොරෙන්ම ඇතුල් වෙලා රියාගේ නිදන කාමරයට යනවා. ඒත් හිතුවේවත් නැති විදිහට රියාගේ අම්මත් ඒ කාමරේමයි නිදාගන්නේ. ඉතින් ප්ලෑන් එක ෆේල් වුණ නිසා ඩැනි පිට වෙලා යන්න හදනකොටම ගේ ඉස්සරහා පොලිස් ජීප් එකේ ඉන්න කබීර්ටයි ප්‍රකාශ්ටයි අතටම ඩැනිව අහුවෙනවා. වැඩේ වැරදිච්ච ඩැනි නොනවත්වා හයියෙන් දුවනවා. ෆුට්බෝල් කෝච් කෙනෙක් විදිහට යාට තිබ්බ බොඩි ෆිට්නස් එකයි කබීර් ඒ වෙලාවේ හොඳටම මත්පැන් බීලා හිටියේ එකයි ඩැනිට පැනගන්න ලොකු වාසියක් වුණා. ඒත් ඩැනිගේ බාහිර ස්වරූපය ගැන යම් ඉංගියක් කබීර් මතක තියා ගන්නවා. ඒ වගේම ඩැනිත් කබීර් කවුද කියන එක දැනගෙන රියාව පස්සට දාලා ආපහු වර්මව ටාගට් කරන්න පටන් ගන්නවා. ඒකට ඩැනි මුලින්ම කරන්නේ වර්මගේ පුතාව හොස්පිටල් විසිට් වලදී හම්බ වෙලා ටිකෙන් ටික යාළු කරගන්න එක. कहते ना इंसान बिल्कुल बुढ़ापे में वैसे ही हो जाता जैसे वो बचपन में था। मैं यात्र खबीर हुई प्रकाश हुई एकतु वेला एबीएम नेगेटिव लाभागार ने इन्ना वेटिंग लिस्ट के इन्ना लेड्डूंग होएला बाले ला बोलोंगे गेंग ये टक हिल ला नीति ये टक पिटिंग अवे अवे विकुनन का उभारी एशन के ने किन्न आद किया ICU එක ඉස්සරහා පොලිසියෙන් දාලා තියෙන නිසා ඩැනිට ඇතුළට යන්න වෙන ක්‍රමයක් හිතන්න වෙනවා. ඩැනි ජස්ට් හෝම්වර්ක් කරවන්න හදනකොට ළඟ සලෝන් එකට ගිහිල්ලා ඒකේ හයියෙන් සින්දු දාලා තියෙන එක ගැන ඩැනි රොනීට ටිකක් තදින් පරවටු කරනවා. රොනී ඒ ඩැනි එක්ක කොහොමදත් තරහින් ඉන්න රොනි තරහට තව තව සද්ද වැඩි කරනවා. ට්‍රාන්ස් ලගම් ට්‍රාන්ස්. ඒකට තරහ ගියපු ඩැනි දෙතුන් පාර හොඳින් කියලා අහපු නැති නිසා ලොකු පොල්ලක් ගෙනල්ලා රොනීගේ මියුසික් සෙටප් එක කෑලි කෑලි වලට ගහලා කඩලා දානවා.
කබීර්ලා මිස්ටර් රාවෝ කියන බිස්නස්මන් කෙනෙක් හම්බ වෙලා එයාගේ අසනීප වයිෆ්ට අවයව දෙන්න ඒජන්ට් කෙනෙක් කන්ටැක්ට් කරාද කියලා එහෙම කළොත් පොලිසියට කියන්න කියලා දැනුම් දෙනවා. මිස්ටර් රාවෝ ටිකක් සැරපරුෂ වුණත් තමන්ගේ අසනීප වයිෆ්ට ගොඩක් ආදරේ කෙනෙක් කියලා තේරෙන්නේ එයාගේ අතේ ගහගෙන ඉන්න වයිෆ්ගේ නමේ ටැටූ එකේ. නමුත් ඔහුට තියෙන මහා අමුතු හැසිරීමක් නිසා කබීර්ට ඔහු ගැන ටිකක් සැක හිතෙනවා. මේ අතරේ ඩැනි કૃතිම විදිහට එයාට heart attack එකක් හදාගන්න ආටිකල් කීපයක් කියවලා ඊට අදාළ ශනික බීම වර්ග, කෑම වර්ග එක දිගටම වොන්නත් කන්නත් ගන්නවා එයාගේ කාර් එක ඇතුලේ ඉඳන්. ඒ වර්මව ඇඩ්මිට් කරලා තියෙන හොස්පිටල් එක ළඟට කාර් එක ගෙනල්ලා පාක් කරාට පස්සේ ඒ වගේම තව ට්‍රිගර් වෙන කිමිකල් එකකුත් අතට ඉන්ජෙක්ට් කරගන්නවා. එහෙම කරලා එයාට අමාරුයි කියලා තේරෙද්දි එයාම හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා. ICU එකේ ඕවර්නයිට් එයාව තියාගන්නවා. එයාට ඇඳන් දෙකකට එහා ඉන්නේ වර්මා. ICU එකේ නර්ස්ට පොඩ්ඩක් නිින්ද යනකම් ඩැනි මුළු රෑම ඇහැරගෙන ඉඳලා වර්මාගේ ඇඳ ළඟට යනවා. පස්සේ වර්මාගේ ඔක්සිජන් බටේ ගලවලා වර්මාට මැරෙන්න ඉඩ හරිනවා. උදේ වෙනකොට ඩැනීට ඩිස්චාර්ජ් වෙන්න පුළුවන්. එහෙම යන්න හදනකොට ඩැනීව අහම්බෙන් දකින ඩොක්ටර් අරුණා පේෂන්ගේ ඩීටේල්ස් අහගන්නවා. නමුත් ඩැනි ඩොක්ටර් අරුණායාව දැක්කා කියලා දන්නේ නැහැ. මේ අතර ඩැනි ගෙදර එනකොට ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා. ඒ කබීරුයි ප්‍රකාශුයි ජොෂ්ව බලලා ඩීටේල්ස් ගන්න. එතනදි තමයි ඩැනිට මුල් වරටම කබීර්ව මූණටම මූණ හම්බ වෙන්නේ.